මල්ලි මොකද මල්ලිට කියන්න මල්ලි මං ඊයේ දැක්කනේ මාර හීනයක් ආ මොකද මොකද ඒ දැක්කේ මම දැක්කනේ මල්ලි බෝංචි ඇටයක් හිටවලා ඒක අහස පසාරු කරගෙන යන ලොකු වැලක් වෙලා මං ඒක දිගේ නගිනවා දැක්කනේ අයියෝ මේ පරණ හීනයන්නේ පරණ හීනයන්නේ මේ මල්ලි මං ඊයේ දැක්කේ ඉතින් ඇයි ඒක මේ බෝංචි තිබුණ නැද්ද තිබ්බා තිබ්බා අප්පේ මෙන්න බෝංචි කඩා ගන්න බැරුණානේ අයියෝ අයියේ ඔයා ඔය මොනවද කියන්නේ දැන් කඩේට ගිහිල්ලා බෝංචි ගන්න ගියාම ගාන ඇහුවනම් කෙලිම මායා බෝංචි වාගේ තමයි එච්චර ගණන් ගණ්ඩ බෑ මමාවා මේ කවුද යීමි අප්පට සිරි මල්ලි मुका මට චාන්ස් එකක් දෙනවා අද ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න නැත්තම් මං උඹලව ගිලලා දානවා අප්පඩිරි අයියේ මොකද කරන්නේ මල්ලි අපි අද එන්න කියලා තිබ්බේ අර කට්ටිය ආරච්චිටින් නේ ඔවුනේ තේරෙනවද කමන්නේ ඒ එක ආපු නැති එකේ අපි මේ බහිර වැගෙන් වැඩේ යමු හැබැයි එකතකින් මේ කට්ටිය ආරච්චිත් එක්ක අපි ඉන්ටර්වයුව කරන්න දීක හොඳයි නේද මොකද ආවනම් එහෙම කියන කුණු වල පොළට මේ චැනල් එක වහන්න වෙනවා निराकरण කැසට් ගන්න කිව්වේ මේ සින්දු කියන්න පටන් ගත්තද අම්මෝ ශ්‍රී එන කොමර්ෂල් දාන්නත් පුළුවන් ආවා 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 බෛරවයා සමග ජනප්‍රිය ගී අංක 1 2 3 ඒ දිගට ගාන්න පුළුවන් වැඩි නේද බෛරව තචු ටීවී ලයිව් හොඳයි අපි අපේ ජනප්‍රියම වැඩසටහන පටන් ගන්නයි මේ සූදානම් වෙන්නේ අපි දන්නවා ඔබ බුලපුලා බලා සිටිනවා අපේ වැඩසටහන පටන් ගන්නකම් අපි අද ගෙන ඉඩිය ගෙස් නෙමෙයි හදිසි ගෙස් කෙනෙක් තමයි ආවිල්ලා තියෙනවා බෛරවයා බෛරවට ප්‍රශ්න වැඩක් ඉතින් අපි බෛරවත් එක්ක සාකච්ඡා කරනවා නේද යා ඔව් ඔව් අනිවාර්යයෙන් කලිනුත් ආවා ඒ උනාට අද තැවිල්ලා කමක් නෑ ඉතින් නේද අපි පිළි අරගෙන වැඩේ කරමු ඉතින් මේ බෛරවයා කිව්වේ කැසට් එකක් කරන්න ඕනේ කියලා අදරම හොඳ සින්දු ටිකක් අපි තාසයි අහන්න. ඕ හඳත් බේස් නිසා හොඳට තියෙන්නේ නේද අයියෝ. මේ බහිරව. ඌ මම මේ ළඟදී කඩෙන් කැසට් එකක් ගෙනිච්චා මේ නෑසෙන ගී අංක 2 කියලා. මොකක්? නෑසෙන ගී අංක 2. ඉතින් දාපු වෙලාව ඉඳලා මම බොලින් වැඩි කරලත් බැලුවා මොකුත් නෑනේ. ඉතින් අයියේ හරණ අයියේ ඔයා ගිනිහිලා දින නෑසෙන ගීනේ. ඒක හැන්නේ නෑ. මොන මගුලක්ද බං ඒ? මං හිතන් හිටියේ කාලයක් තිස්සේ ජනප්‍රිය වෙලා තිබ්බ ගීත වගේ දැන් කාලේ ඇහෙන්නේ නැති හින්දා ඒ ටික තමයි මේක අසත්‍යයකට ගහලා තියෙන්නේ කියලා. අයියෝ නෑ නේද නමෙන්ම තේරුම් ගන්න පුළුවන්නේ නෑසින ගී කියලා වඩා මුකුත් කම්ප්ලේන්ට් දාන්නත් බෑනේ. දැන් බයිරෝ දැන් ඔයාගේ අන්නිට ඒ වගේ මේ කැසට් එකද? මේ කැසට් නෙමෙයි මං කියන්නේ මේ ගැසට් මේ ආණ්ඩුව ගන්නේ ගැසට්. ආ රිවර්ස් නේවා. ආන්න. දැන් ඉතින් මොකද ප්‍රශ්නේ? දැන් බලන්නකෝ දැන් මෙහෙමයි දැන් ගැසට් එකක් ගැව්වාම ලේකම්තුමා කියනවා අපි එහෙම එකක් ගැව්වේ නෑ කියලා. ඊට පස්සේ ඇමතිතුමා කියනවා එහෙම අපි එක එහෙම එකක් දන්නේ නෑ එහෙම එකක් එයා තමයි දන්නේ කියලා. ඊට පස්සේ ගාන රිවර්ස් වෙනවා. අයියෝ ගණන් ගන්න එපා. ඔයාලා කියන්න මම දැන් වාහනයක් අරගෙන දිනනවා අවුරුදු 10ක් විතර වාහනේ පදිනවා. ඒ වාහනේත් ඔච්චර රිවර්ස් කරලා නෑ. මට මේ ඒ මගුල මොකක් වුණත් මට වැඩක් නෑ. මට තියෙන ප්‍රශ්නේ මේ හැම එකටම ආවහු වෙනවනේ. ඉතින් ඒ හැම පාරකම ඔයා හොස්පිටල් ඇඩ්මිට් කරනවද? මොකද්ද? රිවර්ස් කරන පාරට ඔයා ආවහු වෙනවා කියලා. ඒක තමයි කියන්නේ ගැසට් රිවර්ස් කරනකොට ආවහු වෙන්නේ. මිනිස්සු කියනවා බෛරවයා වෙන්න ඇති ගැසට් ගහන්න මේ ගහපු එකක් නෑනේ නැත්තම් කියලා. තමුසේ කියවනවා වැඩි ගිලිනවා හොඳේ. හරි අයියෝ ආන්න.
මේ බහිරවය. ඔව්. දැන් මට කියන්න මොකද්ද ඔය ගැසට් වල තියෙන ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? රිවර්ස් කරන්න තියෙන ප්‍රශ්නේ. ගැසට් වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මුංගව පත් කරගත්තේ උන්ගේ. මට වුණත් ඕකුන් ඔක්කොම කියලා දානවා. ඒ කියන්නේ 69 ලක් තියා. ඕක මොකද්ද මෙයා මට මම බහිරවය. උඹලා දෙන්න මේ සෙනිකව ගිලලා පෙන්නන්නද? ආ බේ පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා බයිද. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ වැරද්ද නැහෙනි. මම මේ ජනතාවට බොහොම පෑදලිය පණිවිඩයක් කියන්නයි ආවේ. ඔය ගැසට් ගහන්නේ මේ මම නෙමෙයි. බහිරවය කියලා මට චෝදනා කරන්න එපා. මේ මල්ලි බහිරවය නෙමෙයි නම් එහෙනම් සක්කරයද දන්නේ නැහැ නේද? මල්ලි අදාන් මල්ලි එයි කොයි කතා කරන්නද මාව ගිල්නවා කිව්වා නෑ නෑ පිස්සු නෑ මන් දැන් මේ කතා කරන්නේ මේ සක්කරයද දන්නේ නේද ඔය ගැසට් ගහන්නේ පොඩයි නාඩ මේ බයිරව යෝ ඔයා ඉතන විදියට ඔයා කියන විදියට මේ ගැසට් ගහන්නේ ඔයා නෙමෙයි නං මේවා ගහන්නේ සක්කරයද නිකන් ගොං කතා කියන්න එපා නෑ මම නෙවෙයි හැවුවේ මේ අයියා කචු ටීවී ලයිව් හොඳයි අපි නැවතත් අපේ සුපුරුදු වැඩසටහන පටන් ගන්න සූදානම් වෙන්නේ ජනතාවගේ මර ලතෝනිය. ඔබ මර කිය විදිහට මං හිතුවා බහිරවය මේ බෙල්ල මිරිකුවද කියලා. නෑ නෑ එහෙම කිව්වා මෙයාට අනුකම්පා ඇති වෙනවනේ. ඒයින්ද මං පොඩ්ඩක් ඇද්දේ. ඉතින් බහිරවය මේ දවස්වල කොහමද වාස දේසි? කතා කරන්න එපා. බහිරව පූජාවක්වත් නැහැ ඔයි. අප්පා. ඇයි කියලා අන්නේ මූකලම් බස්සෝ ගෙවල් හදන්න වැලි නැත්තම් සිමින්ති නැත්තම් යකඩ නැත්තම් උන් ගෙවල් හදන්න නැතුව අහවල් ලේකටද බහිරව පූජා තියන්නේ ඒකත් ඇත්ත යකුනේ දේවාල වලත් දැන් පූජා තියන්නේ නැතිකොට මේ බහිරව පූජා තියෙද මිනිස්සු ඒකත් ඇත්ත නේද මල්ලි මගෙන් ආණ්ඩේ වයානි කිව්වේ ඉස්සර නම් කට්ටිය ඉඩමක් කාරිය අරගෙන ගෙයක් දොරක් හදන්න ලෑස්ති වෙලා ඉඩම සුද්ධ කරනකොට එහෙම බහිරව පූජාවක් තියෙනවනේ ඒ දවස්වල පොඩි චාන්ස් එකක් තිබ්බා ඒකත් ඇත්ත නේද අයියේ නෑ මගෙන් අහන්න එපා යහනි කිව්වේ බලා මගේ කතාව අහනවද නැත්නම් ඔතන මොනවද සුටුපුටු ගන්නෙ නෑ නෑ අපි මේ ඔය කතාව අහනවා දැන් බලනවා කොයිද මෙහෙ බලනවා හ දැන් මේ ඉන්නේ එවුන් සීනි නැති වුණාම කිරිබිටි නැති වුණාම ගෑස් නැති වුණාම ඔක්කොම කියන්නේ මේ බහිරවය අරගෙන කියලා. ඔව් හැම එකක්ම කියලා කියන්නේ බහිරවය අරගත්තා කියලා. බහිරවය ගිල්ලා කියලා තමයි කියන්නේ. මොකද? නෑ නෑ මේ බහිරවය නේ. නයිසල මම ගත්ත කේල්මලක් නෑ. කේල්මල ගන්න නෑ අනිත් කෙනෙක් ගත්ත කියලා. මම ඉන්නේ හැටි මම දන්නේ ඇයිද මේ කාලේ? මේ අඩුම තරමේ ඩොලර්වත් ගිලින් නැද්ද බහිරවය? උඹට නම හරියට කියන්න බැරි නම් නම නොකිය ප්‍රශ්න විතර කාපන් හරියට බරි මොකද හරි 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 මොකක් කරේ අපි යහන්දංගෝ මේ ඇත්තටම ඩොලර් ගිලින්නේ නැද්ද මොන ඩොලර්ද ඩොලර් තියා රුපියලක් ගිල ගන්න විදියක් නැහැ එකෙක්වත් මේ බහිර රූපේට කාසියක් දාපු කාලයක් මතක නැහැ එහෙනම් ඩොලර් වලට මොකද වෙලා තියෙන්නේ මගෙන් අහන්නේ මොකද්ද හැම එකම කියන්නේ යකඩෝ මේ බහිර වැගිලලයි කියලානේ මම ඕවා ගත්තේ නැහැ දැන් මේ අර මේ පාලම් බෝක්කු හදන්න මේ වෙන් කරපු සල්ලි ඒව හදන්න නැතුව අන්තිම ලොකු අනතුරකුත් සිද්ධ වුණා. දැන් මං අහන්නේ ඒ සල්ලි වලට මොකද උනේ? ඒක බයිරේ ඇගිල්ලනේ අයියේ. ඔන්න ඉතින් ඒ වායි වැඩ කරන්න බාරගත්ත මැති ඇමිති ගොල්ලන්ගෙන් ඒ සභාපතිවරුන්ගෙන් ඒ ඉන්න කට්ටියගෙන් අහනවල මගෙන් අහන්නේ මොකද්ද? අයිසේ මේ සම්බන්ධව මම මොන මගුලක් කරලා නැහැ. ඒකයි මට මේ කියා ගන්න ඕනේ. ඒ කියන්නේ මේ මිනිස්සු කිව්වට බයරිවය ගිල්ල කියලා. බයරිවය නෙමෙයි ගිල්ල තියෙන්නේ. උගේ ආච්චි ගිල්ලේ. කවුද? මොකද්ද ඔය කියන නම? නෑ නෑ මං හරි. බහිරවය. හරි හරි ඔයා ගිල්ලනේ. නෑ නෑ. කචු ටීවී ලයිව් හොඳයි නැවත අපි සම්බන්ධ වෙනවා ජනතාවගේ මර ලතෝනිය වැඩසටහනත් එක්ක ඔබ තාමත් අපිත් එක්ක ඉන්නවා අපිත් තාමත් ඔබත් එක්ක ඉන්නවා බෛරවයත් අපිත් එක්ක ඉන්නවා දැන් ඇත්තටම බෛරවයා හොඳ වෙලාවට නම කිව්වේ අන්නේ මඩ කියන්නේ එතකොට මේ අපේ රටේ තිබ්බ සල්ලි කවුද ගිල්ලේ බහිරවය නන්නේ මේ ඉතරයි වගකීමකින්ද කියන්නේ ඔව් 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 ගිල්ල නැති මංගව තියෙන්න බෑ එහෙනම් අපි අර කලින් කියපු විදියට සක්කරයා වෙන්න බෑයිද කවුද සක්කරයා කියන්නේ සක්කරයා කියලා කියන්නේ ශාමේ ශකදේවියනේ ආ ශකදේවියා සක මේ සක්දේවියා සක්දේවියට පුළුවන් නම් දෙයක් කරන්න සක්දේවියට මිනිස්සු බනින බැනිලි වලට මේ ඔක්කොම ගින්න තියලා දාලා ඒකත් බොහොම අමාරුවෙන් ඉන්නේ මේ දවස්වල පිස්සු එයා කොහෙද වගන්නේ
චක්කරයාගේ පුටුවේ වාඩි වෙලා ඉන්නව මේ තරමට පුටුව රස්නේ ගිනි ගන්නවා. අරගෙන ඉඳන කඩුපුල් ආස. කඩුපුල් නෙමේ ගොනු පහඳුපුල්. ආ එහෙමද? හොඳට තේරුම් ගන්නවල මේ බහිරවයවත් චක්කරයාවත් නෙමෙයි. මේ ඉන්න තමුසෙලාගේ කුම්බාණ්ඩියෝ ටික තමයි මේ රටේ සල්ලි ගිලින්නේ. ඔබ වගකීමකින්ද මේ සියලු දේවල් පවසන්නේ? නෑ කටින් කියන්නේ. මේ දැන් මේ ඉන්න කුම්බාණ්ඩේ මල පෙරේතෝ කියන්නේ. උඹලත් කුම්බාණ්ඩේ වගේ තමයි. මොකද? ඔව් ඔව්. උඹලා දෙන්නම අමු කුම්බාණ්ඩියෝ දෙන්නේ. බලාලෝ ගැටි. හැබැයි උඹලා කුම්බාණ්ඩේ වගේ වුණාට උඹලට සල්ලි ගිලින්න බෑ. සල්ලි ගිලින්න උඹලා අවිසින්පත් කරලා ඉහළ පුටුවලට යවන ලද සුපිරි මැති ඇමති ගොල්ලෝ ඇතුළු වෙන සෙට් එකක් ඉන්නවා බං. ප්‍රාදේශීය සභාවෙන් ගත්තාම නගර සභාවෙන් ගත්තාම පළාත් සභාවෙන් ගත්තාම එතනින් ගියාම මහදැනට ගියාමත් කවුන්සිලේ දක්වා සල්ලි ගිලින ඇයව තමයි ඉන්නේ බොලල්ලා. උන් ගිලින ගිලෙල්ලට බං මේ මමත් පදිරි. ඒ කියන්නේ දැන් මිනිස්සු කිව්වට දැන් බයරිබය ගිලින්නේ නැහැ. උගේ ආච්චි ගිලින්නේ. ඇයි නම හරියට කියනවා කො? හරි හරි මං කිව්වනේ. හරි දැන් එතකොට මේ අපි මොකද්ද මේකට කරන්නේ? අයි දැන් මේම ගියා නම් අපේ රට යන්නේ කෙලින් වල පල්ලටනේ. ඔව් ඔව් දැන් ඉතින් අපිට කියන්න ඕන යම්ම පල්ලා. දැන් අපිට මොකද්ද කරන්න කියන්නේ? මං උඹ ගිලිනවා. මේ දැන් ගිලිනවා මිනිසුන්ට පේනවා කමර්ෂල් බ්‍රේක් එකේදී ගිලින්ද. මේ මොකේද යරි මං ගිලිනවා උඹ මට යමපල්ලා කියුවා. නෑ නෑ යමපල්ලා නෙමෙයි කියන්නේ දැන් යමපල්ලෙටනේ යවන්නේ. උඹගේ එක අනිත් ගෝබර ගොබිලා කිව්වේ වලපල්ලට යනවා කියලා. ඔව් යමපල්ලෙක් බදාගෙන උතෝත්පලයන් යමපල්ලා බදාගෙන වලපල්ලට. නෑ නෑ වලපල්ලේ ඉන්නේ යමපල්ලෝනේ. මහා කොමෝසල් බ්‍රේක් එකකට යනවාකෝ. ඒ මොකටද? මෙන්න මේ ගොබිලා ගිලින්ද. යන්න එපා කොමෝසල් බ්‍රේක්. ඕම ගහපන්. කචු ටීවී ලයිව්. හොඳයි අපි නැවත සම්බන්ධ වෙන්නේ ජනතාවගේ මර ලතෝනිය වැඩසටහනත් එක්ක. අපි දන්නවා අපිට සිද්ධ වුණා බෛරවයාට අපේ අයියව ගිලින්න සලසන්න. අපි කොමර්ෂල් බ්‍රේකේදී යමපල්ලගේ ෂෝරි සමාව වෙන්න බෛරවයාගෙන් සමාව ගත්තා. ඊට පස්සේ අයියා හොඳට නම කියනවා පළවෙනි වතාවට සමාව දෙන්න කියලා. ඕනතරම් අපේ රටේ මිනිස්සු ඉන්නවා වැරදි කරනවා, එයාට සමාව දෙනවා. ඒ හින්දා අපේ අයියට එක වතාවක් සමාව දෙන්න කියලා අපි ඉල්ලා සිටියා. ඒ අනුව අයියා තාමත් අපි දෙක රැඳී ඉනවා, බෛරවයත් ඉන්නවා. අර කතාවක් තියෙනවා. මොකද්ද? නෑ නිකන් නෑ ඔබතුමා ප්‍රශ්න කියන්නේ. දැන් මෙතන මමද ප්‍රශ්න අහන්න ඕන? නෑ 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 අපිනේ ප්‍රශ්න අහන්නේ නේ. ආනෝ ඉතින්. නෑ අපිද ප්‍රශ්න අහන්නේ මේ පොඩ අයියා බය වෙලා ඉන්නේ දැන්. ඔව් ඔව් මට මේ දෙපත්ත මාරු වෙලා තියෙනවා. දැන් මේ කවුද මේ බයිරෝයා. දැන් අපි අවුරුදු 70 ගානකට එහා ඉඳලා අපේ රටේ කජිවිස්ථානේ කවුරුවත් කිසිම සංවර්ධනයක් කරලා නැහැ. හැමදාම කියන්නේ සල්ලි නෑ කියලා. කරලා තිබ්බත් ඒකේ වටිනාකමින් දහ ගුණයක් කොමිස් ගහලා. මේ ගැන බෛරවයා අම්මා ඔයා මොකද කියන්නේ? මමයි. උඹලා මුලින්ම බෛරව පූජාවල් තියන්න කලින් බිලි පූජාවල් තියලා හිටපල්ලා. මේමයි මේ බෛරවයා. ඇත්තම කියනවා නම් මේ දවස්වල බිලි හොයා ගන්න හරිම අමාරු. හොයා ගත්තත් පට්ට ගණන්. මොනවද? බිලි. ඉතින් උඹලා දෙන්නගේ දෙක තියෙන්නේ. මොනවද? තොපි දෙන්නගේ බෙලි දෙක පූජා කරහල්ලා. මෙහෙමයි දැන් එහෙම පූජා කරාට අපිට එහෙම කරන්න බෑනේ. යකුනේ මං කිව්වේ බෙලි නෙමෙයි බිලි. ආ බිලින් අර ඇඹුල් ගෙඩිය. ඇඹුල් ගෙඩි දෙකක් තියෙනවද? මොනවාද? බිලින්ද? ඔව්. තියෙනවද? ඒ දෙකෙන් එකක් අරගෙන මම කියන්නේ බොට. බිලින් පූජා නෙමෙයි ඔල මොට්ටල ඉනේ බිලි පූජා. ආ බිලි පූජා. මෙරියල්ලා එකේ. බිලි පූජා අංක දෙක. දැන් එතකොට බෛරවයා හරි මොකද්ද වෙන්න ඕනි? ඉස්සෙල්ලාම උඹලා කරන්න ඕනි උඹලාම පත් කළා යවපු 225 අල්ලලා උන්ගේ බෙලි කපන එක. අප්පඩිසි. ඊට පස්සේ තමයි මොකක් හරි පිළිවෙලක් කරන්න වෙන්නේ. එහෙමද? ඒකද බිලි පූජාව? මේ 226ක් නේ දින්නේ. 225ක් නේ දින්නේ. 226ක් කොහෙද? ඇයි අර උප්පෙන්න දෙකක් තියෙන එකනේ කින්නෝනේ. අපේ අම්ම උත් එක්ක 26ක්ද කොහමරි ගමන්නේ උඹලා පත් කරගත්ත 200 25 300 500 උන් ටික තොලංචි කරනකම් මේ කාරියන්නේ යකුනේ එතකම් මට නිවනකුත් නැහැ නේ බං. කචු ටීවී ලයිව්. හොඳයි සුබ දවසක් වේවා ආදරණීය ප්‍රේක්ෂක හිතවතුනි. හිතවතියනි කජු ටීවී ලයිව් ගෙන එන ජනතාවගේ මරලතෝනිය සජීවී වැඩසටහනත් එක්ක ඔබ ආදරයෙන් සම්බන්ධ වෙන මොහොතේ මට කියන්න අද කවුද අපිත් එක්ක සම්බන්ධලා ඉන්නේ අයියේ? මේ ඉන්නේ ඔබ බෛරවයා. දෙදාට මල්ලි මම ඉලින්නේ මයි ට්‍රයි එක දෙයි. අරු හරියට නම කිව්වේ නැත්නම් මම පටලවල කිව්වනම් මෙලහට ගිලලා.
මේ පොඩි බඩගින්නකුත් ඇවිල්ලා තියෙන වෙලේ සීනි වැඩි ප්ලේන්ට් එක ගහලා කෙලවිලා ඉන්න වෙලේ මුව ගිලින්න තියෙන chance එක අරු නැති කරනවනේ ඉච්චා. හැමතිස්සෙම පැනලා මූට වරදින්න යන නම් අරු හරියට කියනවා. දැන් ඇත්තටම මේ බෛරවයා ඔව් දැන් මේ ප්‍රේක්ෂකයා දැන් මේ ඔබතුමා කියපු කතා කවදාකවත් අර මෙයා ගිලිනවා කියන කතාව කියන එකක් නෑ කවදාවත් ඔය බෛරවයා කවුරු ගිලිනවා කියන එක බෛරවයා බෛරවයා ගිලිනවා කියන කතාව ඔබට ඉන්නේ ඔක මෙයාට කියන්න දීලා හරි 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 කවුරු කිව්වත් එකයි අපි දෙන්න එකයි ඒ කතාව කියන එකක් නෑ නේද කියන එකක් නෑ නේද කවදාකවත් කියන එකක් නෑ මොකද දැන් ඔයා අවබෝධ කරලා දුන්නනේ ඔයා නෙවෙයි ගිලින්නේ කියලා දැන් එතකොට ඔබට අවස්ථාව තියෙනවා ඔබ දැන් ඇත්තටම අපේ බොහොම අපේ ගෞරවයෙන් අද පිළිගත්තා අපි මේ බලහත්කාරයෙන් ආවත් මේ සෑහෙන මේ ජනතාවගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා දැන් ඔබට අවස්ථාවක් තියෙනවා ඔබ කැමති ගීතයක් ඕනනම් අහන්න කැමති ගීතයක් නේද හරි මම කියන්න නෑ නෑ ඔයා කියන්න එපා ඔයා ගීතේ ඉල්ලන්න අපි මේෙන් දාන්න ඕගොල්ලෝ මේ ප්‍රේ කරනවා නේද නෑ අපි ප්‍රේ කරනෝ නෑ අපි ප්ලේ කරනවා මේ නෑ මං කියන්නේ ප්‍රේ කරන එකත් හොඳයි මොකද මේ වගේ උන්ගෙන් රට බේරලා දෙන්න කියලා කොහේ හරි නොපෙනෙන තැනකින් එකෙකුට ප්‍රේ කරන එකත් හොඳයි ඇත්තටම හැබැයි මට බෑ හොඳේ නැත්නම් හැමදාම එන්නේ උන්ට සප වෙනින් උඹලා ප්‍රේ කරන එක ඒ කියන්නේ උඹලා ගෙවන එක ඒ නිසා කරුණා කරලා මේකෙන් මුදවලා දෙන්න කියලා ප්‍රේ නෙමෙයි ප්‍රේ කරපල්ලා යාඥා කර පියව කාලකන්නේ හොඳයි මොකද්ද ඕන සින්දුව කියලා කියන්නකෝ අපේ කවුද මේ බෛරවයා මගේ අතර මාසයි දෙකට දෙවාරනේ මල්පෙති සලුනා තොල් මත කඳුළු සබා ඔබ පිට පියමන් කළ ඒ ආදරණීය යුගයේ අමතක කොට මාව කරුණා කරලා යවන්න කියන ගීතයට මොකද අයියේ මොකද්ද මල්ලී එහෙන් පාලයිය කෑ ගන්න එහෙම සින්දුවක් ජීවිතේට අහලා නැහැ කියලා මේ මට පොඩ්ඩක් කියන්න බලන්න මේ කවුද බෛරවයා අන්න හරි මේ පොඩ්ඩක් මේ ගීතේ පොඩ්ඩක් කියලා පෙන්වන්න බැරිද ප්‍රේක්ෂකයා ආසාවෙන් ඉන්නවා අන්න මේ ඔබේ මේ කාගේද බෛරවයාගේ අන්න කටහඬින් ඉතින් දැන් මම කියන්න ලෑත්තු වෙනකොට උඹලා කිව්වේ ඒක මේ අපි මම කියන්න එපා උඹලා මෙහෙන් එක ප්ලේ කරන්න නම් මම කැමති සින්දුව කියන්නම් ය කියලා ඉතින් මම කැමති සින්දුව තමයි ඒක හරි හරි ඉතින් අපිට ළඟ ඒක නැති හින්දා අපි පොඩ්ඩක් කහන්නේ මොකද්ද කියලා සින්දු බලාගන්න අනේ ඉතින් ඩිමාන්ඩ් කරන්නේ නැතුව කියන්නකෝ කවුද බෛරවයා නෑ එහෙනම් උඹලා ගාව ඒ සින්දුව නැත්තයි ඉතින් උඹලා දෙන්න ලෑත්ති කරගත්ත සින්දුව මොකද්ද කියලා කොහෙන් උඹලා රටේ මේ උන්ට කියනවා ඕගොල්ලෝ කැමති සින්දුවක් අපි දෙනවා කියලා අන්තිමට මිනිස්සු කෝල් කරලා අර සින්දු ඉල්ලුවාම ඒක නෙමෙයි අපි ලෑත්ති කරගත්ත සින්දුව මේකයි කියලා ඒකට එකතු කරගන්න අනිත් උඹලා කියනවනේ අපි ලෑත්ති කරගෙන තියෙන සින්දුව මෙන්න මේක ඒක උඹලා ඉල්ලහල්ලා කියලා ඒ වගේ කුපාඩි වැඩනේ උඹලා කරන්නේ නෑ නෑ දැන් අපි එහෙම කරන්නද අපි ඔයාලට chance එක දුන්නනේ දැන් අපිට ඒ සින්දුව දැනගන්න ඔයා කියන්න බෛරවයා ඉතින් මම කැමති සින්දුව ඒක තමයි මොකද්ද ඒ කියලා පෙන්නනකොට බඩ රස්සනට දෙකට දෙවාරනේ මල්පෙති සලුනාවේ ඔබ එන මාවතේ මා විසි කර මට යන්න දෙන්න අයියේ අම්මට සරි මේ අර තෝලෙකට ගියපු එකක් නේද ඒක ගීතයක් වෙන්නේ කොහොමද මේ කවුද මෙයා මේ ඕකේ ඔරිජිනල් ට්‍රැක් එකකුත් තියෙනවා කොම්පෝස් කරලා රේප් කරපු එකකුත් තියෙනවා අපට සරි හැබැයි මේ කොම්පෝස් නම් දැන් ආයි කියලා වුණානේ ආයි රිවර්ස් කරගත්තානේ දැන් ආපහු රසායනික තියෙනවා එද කොම්පෝස් වැඩක් නෑ දැන් ආයි මට ඔය සින්දු මොනලෝගෙන් හරි ආහන්න දියල්ලා හරි ආහන්න දෙන්නම් කවුද හොඳයි අපි මේ අපේ අසන්නාගේ ගීතයට කවුද මන්නේ මේ බෛරවයා අන්න හරි ඒ පොඩි එක ගොබිලා උඹ බෛරවා කියනවා වැඩි උඹ කිල්න හොඳේ අම්මට සරි අයියේ උඹලා දැන් දෙන්නම් කියලා පොරොන්දු වෙච්ච සින්දුව දුන්නා නේ පාලක මැදිරියේ ඉන්නේ කවුද පාලයියද ඔව් පාලයි හිටපිය තොපි දෙන්නයි පාලයිය තුන්දෙනාම ගිලිනා එක කටට මේ කවුද මේ මල්ලි මල්ලි මේ සින්දුව මේ කවුද මේ බයරිවා ගිලලා මේ කවුද පාලයියව ගිල ඉස්සලා ගිලලා හිටපිය තොපි දෙනම ගිලලා දාන්නේ යෝ මේ කවුද මේ පාලයිය බයිරවා අපිට ගිලින් දානවා බයිරවා නියමයි හොඳ කොල්ලෙක් පාත් දාපන් බයිරවා ගිල හරියට කියවනා උඹට බයට කියවනේ Touch you TV live.